මහනුවර බූවැලිකඩ පස්මහල් ගොඩනැගිල්ල කඩා වැටි ඇත්තේ භූවිද්‍යාත්මක හෝ ස්වභාවික හේතුන්වල බලපෑමකින් නොව ඉදිකිරීමේදීගත් වැරදි තීන්දු හා යොදාගත් ප්‍රමිතියෙන්තොර අමුද්‍රව්‍ය නිසා බව ඒ සම්බන්ධව සොයා බැලීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමකේ මහතා විසින් පත්කල කමිටුව තීරණය කර තිබෙනවා. හිටපු බස් නායක නිලමේවරයෙකු වන අනුර ලෙව්කේ නැමැත්තාට අයත් පස්මහල් ගොඩනැගිල්ල කඩා වැටීමෙන් ඊට පහලින් පිහිටි නිවසක පදිංචිව සිටි මව පියා හා මාස එකහමාරක් පමණ වයසෙහි බිලිඳිය මරණයට පත් වුණා. ගොඩනැගිල්ල ඉදිකිරීමේ ව්‍යුහය සම්බන්ධව ගැටළු රැසක් කමිටුව මගින් අනාවරණය කරගෙන තිබෙන අතර ඊට අදාළ පිටු 24ක වාර්තාව කමිටු සමාජිකයන් විසින් පසුකියතා මාධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට බහර දී තිබෙනවා. ගොඩනැගිල්ල ඉදිකිරීමේදීගත් වැරදි තීරණ සහ යොදාගත් අමුද්‍රව්‍ය එය කඩා වැටීමට හේතු වී ඇති බැවින් ගොඩනැගිල්ල ඉදිකළ අය සම්බන්ධයෙන් අධිකරණය මගින් ඉදිරියේදී නීතිමය පියවර ගනු ඇති බවයි මාධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා ප්‍රකාශ කළේ. බූවැලිකඩ සිද්ධිය සම්බන්ධයෙන් අතුරු වාර්තාවක් ඉදිරි පත්කලා තිබුණා. ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ ආයතනය අවසාන වාර්තාව දෙසැම්බර් මාසේ 23 වෙනිදා නිකුත් කරා. ඒ වාර්තාව අනුව අවසාන නිගමනය වෙලා තියෙන්නේ මේකේ ව්‍යුහය සම්බන්ධයෙන් තිබුණු අසාර්ථකත්වය නිසා මෙය කඩා වැටීමට හේතු වුණයි කියන කාරණය. එහෙම නැතුව භූවිද්‍යා හෝ වෙනත් සාධකයක් මෙයට හේතු වෙලා නැහැ කියන කාරණය තමයි වාර්තාව අනුව තියෙන්නේ. ඒ කියන්නේ මේක භූවිද්‍යා සම්බන්ධව හෝ පොළොවට සම්බන්ධ ප්‍රශ්නයක් හෝ වෙනත් ක්‍රමවේදයකින් නෙවෙයි. මේක සම්පූර්ණයෙන්ම ව්‍යුහය සම්බන්ධයෙන්. මේ ගොඩනැගිල්ලේ ව්‍යුහයේ ඇති අසාර්ථකත්වය නිසා, ගොඩනැගිල්ල සෑදීමේදී ඇති අසාර්ථකත්වය නිසා මේ කඩා වැටුණයි කියන කාරණය තමයි සම්පූර්ණ කමිටු වාර්තාවේ අවසාන නිගමනය වෙලා තියෙන්නේ. ගොඩනැගිල්ල හදපු අය සම්පූර්ණයෙන්ම මේ අදාළ ප්‍රමිතියට හදලා නැත්නම් ඒ අය ඒ සම්බන්ධයෙන් වගකීමක් දරනවද නැද්ද කියන එක අධිකරණය තීන්දුව කරන්න ඕනේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.